Hamadinatama Subudasanak. Good morning. Venerable Dr. Maragulla Gama Uparatana Nayakathiro, Dean Faculty of Graduate Studies, Department of Buddhist and Pali University of Sri Lanka. Dr. Azwar Asahim, Treasurer, All Ceylon Jamitil Ulama Organization. Respected Reverend Asiri Pereira, retired President Bishop at Methodist Church, Sri Lanka. Mr. Sanjeeva Vimalagunaratne, Director General of the National NGO Secretariat in Sri Lanka. Mr. Mufti Yusuf Hanifa, Founder, Chairman, and the Directors of Zam Zam Foundation. Graduates of Sankalpa, VIP, Mini-MBA, BIS, ECTS, Capacity Development Programs, distinguished invitees, ladies and gentlemen, and also the Director of Central Province Education Department. It's my great pleasure and honor to be present here today to share some of my feelings and thoughts on this subject of leadership development, value-based education, and the future of our nation. And I was asked to touch on few key components of the mission that Zam Zam Foundation is promoting, that is basically the stress on human capacity development and self-leadership, and also respecting diversity while remaining true to one's religious and cultural identity. It's my pleasure to probably also share some of my thoughts in Sinhala, because I think it will also promote the diversity and understanding as well. Jatika Sangvardhane Sandaha Visheshema Apage Rate Jeevathvana Vivida Prajavange Samadata Shakti Matkirima Apikina Bridge Building Palam Godanagime Vedagat Kama Vinadata Vediya Apata Ada Pratyaksha Vela Tinoa Ikiani Visheshema අපේ රටේ තියෙන විවිධත්වය ඒ ශක්තියක් හැටියට සලකනවට වැඩිය සමහර වෙලාවට ගැටුම් වලට යොමු වෙලා තියෙනවා. අපේ දේශයේ එකමුතුකම, ඒ වගේම සංවර්ධනය පෝෂණය කිරීමේ පොදු අරමුණ ඇතිව තමයි අපි මෙහි රැස් වෙලා ඉන්නේ. අපි කියන unity in diversity. එහෙම නැත්නම් විවිධත්වය තුලින් අපි විවිධත්වයේදී අපි එකමුතුව අපේ ශක්තිය කරගන්නේ කොහොමද කියන එක තමයි මේ හැම වැඩසටහනකින්ම අපි සිහිපත් කළ යුත්තේ. සංස්කෘතීන් ඒ වගේම ඇදහිලි සම්ප්‍රදායන් එකිනෙක හා සම්බන්ධ වෙන අප රට වැනි ඉතාම වාසනාවන්ත ඒ වගේම බුද්ධිමත් ජනතාවක් තරුණ පරම්පරාවක් තියෙන රටක අපේ අනාගතය රඳා පවතින්නේ මේ හුදකලාව අපේ ක්‍රියාකාරීත්වය තුළ නෙවෙයි අපි හැමදෙනාම එකමුතුව එකට කරන ඒ කාර්යයන් මතයි. මෙහිදී විශේෂයෙන්ම ආගමික නායකින්, ආගමික විද්වතුන් සහ ප්‍රජා නායකින්ට විශාල කාර්යභාරයක් තියෙනවා. මෙහිදී ඇත්තට මේ කාර්යභාරය වන්නේ හුදෙක්ම ප්‍රජාවට මඟ පෙන්වීම, නායකත්වයේ දීම පමණක් නොවේ. අපි අතරේ තියෙන ඒ විශ්වාසය ගොඩනැගීම, මේ විශ්වාසයේ බාරකරුවන් හැටියට ක්‍රියා කිරීමත් ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අවුරුදු 26ක් පමණ යුද්ධයක් තිබුණා. ඊට අමතරව විවිධ මට්ටමේ හිංසනයන් අපි දකිනවා. ගෘහස්ත හිංසනය පටන් අරගෙන ඒ වගේම ඒක සංවිධානාත්මක ගැටුම් බවටත් පත්වෙච්ච අවස්ථා අපි හොඳටම දන්නවා. මානියෝජනය කරන සර්වදේශ ශ්‍රමදාන ව්‍යාපාරය දීර්ඝ කාලයක් දශක 6කට වැඩි කාලයක් බෞද්ධ දර්ශනය මත පිහිටලා අපි සංවර්ධන දර්ශනයක් සංවර්ධන ක්‍රියාවලියක් දියත් කළා තියෙනවා. නමුත් හැම ආගමක් අදහන හැම ජාතියකටම අයත් වෙන ජනතාවට ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ අපේ ආගම්වල අපේ ඒ විවිධ සංස්කෘතීන්වල තියෙන විශ්වමය වටිනාකම් නිසා. මුලින් අපි අධ්‍යක්ෂකතුමා කතා කරනකොට කිව්වා වටිනාකම් මත පදනම් වෙච්ච අධ්‍යාපනයක් වටිනාකම් මත පදනම් වෙච්ච පෞරුෂයක් වටිනාකම් මත පදනම් වෙච්ච වෘත්තියක් අපිට අවශ්‍යයි.
එතකොට මෙතනදී මේ සඳහා අපි හැමදෙනාම කැපවිය යුතුව තිබෙනවා මේ මෙවැනි ඒ ඒකාබද්ධව ඒ වගේම සාමූහිකව කෙරෙන ප්‍රයත්නයන් කෙරෙහි විශේෂයෙන්ම මානියෝජනය කරන සර්වෝදේ ව්‍යාපාරය පදනම් වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික සදාචාර සහ සංස්කෘතික වටිනාකම් මත පදනම් වෙච්ච සදාචාර සමාජ ආර්ථික දේශපාලන වෙනස් වීමක් පිළිබඳවයි. ඒ වගේම අපේ මෙහිදී මේ මානව සම්පත් සංවර්ධනය එහෙම නැත්නම් මානව ධාරිතා සංවර්ධනයේදී අපි කරන ආයෝජනය අපිට ගොඩක් වෙලාවට පුළුවන් වෙනවා අපේ ඒ ආගමික ඉගැන්වීම් වල තියෙන ගැඹුරු හරයන් මත පදනම් වෙලා මේවා ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම දැන් අපි දකිනවා ඉස්ලාම් ආගමේ වේවා බෞද්ධ දර්ශනයේ වේවා ආර්ථිකය පිළිබඳ දැක්මක් තියෙනවා. ආර්ථිකයේ තියෙන සාධාරණත්වය පිළිබඳ දැක්මක් තියෙනවා. Social justice, we talk about sustainable development goals. What is underlying is social justice. If you have economic progress without social justice, it will lead to conflict. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සියලුම මට්ටම්වල නායකත්වය ගොඩනැගීම intergenerational leadership ඒ වගේම multi-generational leadership අපිට අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේ අපි අර්බුදයෙන් ගොඩ එන්න. විශේෂයෙන්ම මේ නායකත්වය ගැන කතා කරනකොට අපිට අවශ්‍යයි පරිවර්තනීය නායකයින් transformational leaders. We need transformational leaders in our society who deeply believe in values, who can relate on their own spirituality. Before we can extend our own compassion to others, we should also have compassion within ourselves. In Buddhism, we promote the four sublime states individually, satara brahma viharana, metta, loving kindness. You don't stop from there. You don't stop by just having loving kindness. You try to translate it to karuna or compassionate action. Then you get a joy out of seeing the positive results of such action. We call it mudita, altruistic joy. Then you practice equanimity. In our lives, we have to face both success and failures. We have to also face loss and gain. In all these situations, we remain with equanimity. We face them with a balanced mind. That is what we call upekkha. මෙවැනි වටිනාකම් මත පදනම් වෙලා තමයි අපි අපේ පෞරුෂය ගොඩනගන්න මම බෞද්ධ දර්ශනයේ තියෙන ඉගැන්වීම් මත ඒ අදහස් දැක්වුවට හැම ආගමකම හැම ආධ්‍යාත්මික දර්ශනයකම මේ මූලික වටිනාකම් විශ්වමය වටිනාකම් හැටියට තියෙනවා. අපිට වෙන වෙන ආගම් ඇදහුවත් මේ වටිනාකම් අපිට අපේ පෞරුෂයේ ගොඩනගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ අනන්‍යතාවය කියන එක ඇත්තටම අපි හැමෝටම ඉතාම වැදගත්. අපි කැමති නැහැ කවුරුවත් අපිට පරිභව කරනවා නම් අපේ ආගම හෝ ජාතිය හෝ අපේ සංස්කෘතිය මත පදනම් වෙලා. මා හිතනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වුණු ප්‍රජාවන්ගේ උදාහරණ අපිට ඕන තරම් තියෙනවා ඒ ඉතිහාසයේ. ඒ වගේම සියලුම දිස්ත්‍රික්ක පුරා විහිදෙන මේ සෑම වාර්ගික හා ආගමික ප්‍රජාවකටම ළඟාවිය හැකි ඒ වගේම ක්‍රියාත්මක කර හැකි සංවර්ධන වැඩසටහන් තියෙනවා. අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩකට අපිට විසඳුම් හොයන්න වෙන්නේ එකමුතුව. We need to find solutions to our programs, our problems in our society together. We have to fulfill the basic human needs together. අපි අපේ මූලික මානුෂික අවශ්‍යතා සැපිරීම අපි සාමූහිකව කළ යුතුයි. ඒ නිසා ඒ සාමූහිකත්වය සහ සේවය මත තමයි අනාගත නායකත්වය අපි ගොඩනැගිය යුත්තේ. එතනදී මේ අධ්‍යාපනයේදී විශේෂයෙන්ම ඔබ අද මෙතන මේ සහතිකපත් ලබන ඒ තරුණ තරුණියන් ඔබ ඒ යම්කිසි විෂයක් එහෙම නැත්නම් ඒ යම්කිසි ක්ෂේත්‍රයක් පිළිබඳව දැනීම ඒ වගේම කුසලතා සහ ආකල්ප ඔබ ලබා ගත්තත් එතනින් එහාට ඔබට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ පෞරුෂයේ තියෙන මේ ආධ්‍යාත්මික වටිනාකම් දියුණු කරගත්තොත් පමණයි. ඒ නිසා සහජීවනයේ ආදර්ශ ඕනතරම් තියෙනවා. අපේ බිෂොප් ආසිරිත්
තුමා සඳහන් කළා මම හිතන්නේ තුමා දශක 3කට 4කට වැඩි කාලයක් අපිත් එක්ක වැඩ කරනවා අපි ගම්මානවලට ගිහිල්ලා තියෙනවා ගැටුම් වළක්ව ගන්න කටයුතු කරලා තියෙනවා ගැටුම් වෙච්ච අවස්ථාවේදී ගැටුම් තවදුරටත් ව්‍යාප්ත නොවන විදිහට අපි කටයුතු කරලා තියෙනවා ඒ නිසා මෙවැනි විශේෂයෙන්ම සම්සම් පදනම කරන මේ විශිෂ්ට සේවය මා හිතන්නේ අපි අගය කළ යුතුයි අපි සියලු දෙනාම ආශිර්වාද කරනවා සහ ඉදිරියටත් ඔබගේ වැඩසටහන් ශක්තිමත්ව කරගෙන යාමට අපේ සම්පූර්ණ සහයෝගය ඔබට ලබා දෙනවා අවසාන වශයෙන් අපගේ දේශයේ සංවර්ධනයේ රඳා පවතින්නේ ඒ වගේම අපේ දේශයේ පැවැත්ම රඳා පවතින්නේ ආගමික වාර්ගික සහ සමාජ බෙදීම් අතික්‍රමණය කර කිරීමේ හැකියාව අපිට තියෙන හැකියාව මත අපේ නායකයින්ට තියෙන හැකියාව මත අපි හැම දිනාටම තියෙන හැකියාව මත පමණක් බව අපි මතක තබා ගත යුතුයි we can only achieve peace and prosperity in this nation only if we transcend while maintaining our identity while being proud about our own identities transcending the narrow identities of ethnicity religion and social divisions only we can achieve that prosperity for our country මේ සඳහා අපි විශ්වාසය ගොඩනැගිය යුතුයි ට්‍රස්ට් එතකොට අපේ මුලදිම මා හිතන්නේ අපේ ස්වාමින් වහන්සේ ගරු නායක ස්වාමින් වහන්සේ මහාචාර්ය ස්වාමින් වහන්සේ සඳහන් කළා මේ රටේ දේශපාලනයේ කොතෙක් දුරට ඉතාම ඍණාත්මකව බලපාලා තියෙනවද කියලා මේ රටේ අනාගතයට ඒ නිසා අපගේ විවිධත්වයේ තියෙන ඒ පොහොසත්කම richness of our diversity should be the foundation on which we need to develop our future api sarvodaya wani vyapara e wage ma samsampadanama magin labadina api dakka e visishta aadarsha e bimmatta me kirena kriyaakarakam e paudgalikawa ekinikaage vechcha parivartana ma hitanne apita loku balaapuruttwak tiinawa me rate anaagathaya gana mata sarvodaya vyapare sabhapati hatiyata e wage ma vaidhyawarek hatiyata mahajana saukhya seve hitapu kenek hatiyata මට නම් තියෙන්නේ අපේ රට ගැන ලොකු බලාපොරොත්තුවක් ඒ වගේම සුබදායි තත්වයක් මේ රටේ උදා වේ කියන එක මම බොහෝ විට විශ්වාස කරනවා ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ සඳහා කැපවෙච්ච තරුණ පරම්පරාවක් මේ රටේ ඉන්නවා මේ රට දාලා යන්නේ නැති වෘත්තිකයින් ඉන්නවා මේ රටේ තවදුරටත් මෙහි සියලුම මේ තියෙන ගැටලු අහිංසාවාදීව සාමකාමීව විසඳ ගන්න පුළුවන් කියලා විශ්වාස කරන මේ විද්වතුන් ආගමික නායකයින් ඉන්නවා. ඔවුන් තමයි අපේ බලාපොරොත්තුව. අපි මේ බලාපොරොත්තුව තුලින් අපේ රටේ ඊටාම යහපත් ඉදිරියක් ගොඩනගමු ඒ සඳහා සම්සම් පදනමටත් අනෙක් සියලුම මේ සඳහා දිවිහිමියෙන් කැපවි ක්‍රියා කරන සියලුම සංවිධානවලටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා I would like to finally thank Zam Zam Foundation for inviting me and also continuing your noble vision to create a new society and we as fellow companions in the journey will continue to support you and will work with you and will also continue to dedicate our lives to the well-being of all citizens of Sri Lanka. Thank you.